සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි මේ වෙලාවේ මේ පිනුතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන පිනුතුන් හැම දිනාටම මඟඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාවේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි මේ ජීවිතයේ අවබෝධයේ කරා යන කෙනෙකුට සද්ධාව නැත්තම් මුකුත් කරන්න බෑ. එතකොට සද්ධාව ඕනමයි. එතකොට ශ්‍රද්ධාව ඕන වෙන්නේ ඇයි? සද්ධාව නැත්තම් එයා ඇතුළ බලන්න පුරුදු වෙන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ සාරය තමයි අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන එක. එතකොට ශ්‍රද්ධාව නැති වුණොත් එයා අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි අර එයාට තියෙ හැමදාමත් වටිනාකම පෙනුනේ එළියේනේ. එතකොට එළිය වටිනාකම් පෙනුන එක පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ එළියේ ලෝකේ රකින්නකොට පරිස්සම් කරනකොට ආරක්ෂා කරනකොට ඕගොල්ලන්ට උපන් ආස්වාදය ගැන ඕගොල්ලොම දන්නවා කවුරුවත් කියලා නෙමෙයි. ඕගොල්ලන්ට එළිය වැඩ කරනකොට දරුවා දකින්නකොට මේ කටයුතු වලදී ඇතිවෙච්ච ආස්වාදය ගැන ඕගොල්ලන්ට ආයෙ කියන්න ඕනේ නෑනේ. ඔගොල්ලෝ දන්නවා ඒක. ඒ ආස්වාද ජනකයි කියලා දන්නවා. ඉතින් ඔය ආස්වාද ජනකයි කියලා දන්න එක ඇතුලේ ශ්‍රද්ධා දැන් අපි කියනවා මේ අභ්‍යන්තර සිත සංසිඳුවා ගන්නට වේදනාව අවබෝධ කරන්නට සංඥාව අවබෝධ කරන්නට සංකාර අවබෝධ කරන්නට සිත අවබෝධ ඔහොම කියනවා අපි ගොඩක් කතා කියනවා. ඉතින් ඔය එකක්වත් ඔයගොල්ලන්ගේ අත්දැකීම් නෙමෙයි. හුරුත් නෑ එහෙම එක. වේදනාව අභිනන්දනය කරන්න එපා. කොට වේදනාව අභිනන්දනය කියන එක හුරු නැහනේ. ඒතර හුරු නැති වැඩක් තමයි දැන් මේ අපි කරන්න කියලා කියන්නේ. ඒතර මේ සිත හුරු වෙච්ච දෙයට තමයි සිත පෙළඹෙන්නේ. මේ සිත හුරු වුණාම ඒ හුරුව කඩන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් හිතන්නකෝ අරක්කු බොන්න පුරුදු වෙච්ච මිනිහෙක්ගේ ඒ පුරුද්ද කඩන එක ලේසි නෑ. ඇයි පුරුදු වෙලා. දැන් අරක්කු බොන්න පුරුදුනේ පොඩි කාලේ ඉඳලා නෙමෙයිනේ. ඉපදුණු ගමන් කිරිපෝනවා වගේ අරකු පොවලා නැහැ නේ අම්මලා තාත්තලා. මේ එහෙනම් මේ අවුරුදු පසේ කාලේ පුරුදු වෙච්ච ඒවා. ජීවිතේ අවුරුදු 20ක් විතර ගෙවිච්ච මිනිස්සෙක් තුල ඇති වෙච්ච පුරුද්දත් කඩන්න බැරි නම් මේ පසේ කාලේ අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් ඇතුළත පුරුදු වෙච්ච ඒවත් කඩන්න බැරි නම් පින්වත්නි මේ සංසාරික පුරුද්ද කොහොමද කඩන්නේ? ආයක කරන්න බෑ. සසර පුරුද්ද නම් කඩන්න බෑමයි. ඒ නිසා සසර පුරුද්දක් තියෙන නිසා මේ ජීවිත පුරුද්දත් අපිට අභියෝගයක් නම් සාංශාරික පුරුද්ද අපිට කොහොමත් අභියෝගයක්. කියන්නේ ජීවිතයේ පුරුද්දත් අපිට මහ විශාල අභියෝගයක් නම් සාංශාරික පුරුද්ද ගැන කවර කතාවද? කයි කතා කරන්නවත් දෙයක් නැහැ. ඒතර එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? සාංශාරික පුරුද්ද කඩන්ට නම් එයාට ශ්‍රද්ධාව නැත්තම් බෑ. මොකද මෙන්න මෙහෙම අරබුදයක් තියනවා කියලා ඕගොල්ලන්ට විශ්වාස කරගන්න විතරයි වෙන්නේ. ඕගොල්ලන්ට දැනුමකුත් නැහැ, ඥානෙකුත් නැහැ, ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් නැහැ, මොකක්වත් නැහැ. ඕගොල්ලන්ට මේ ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ අන්න ඒකට. ශ්‍රද්ධාව නැත්තම් එයා ඇතුළ බලන්න කැමැත්තක් ඇති වෙන්නෙම නැහැ. කොහොමත් ඇතුළ බලන්න මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති එළියේ ලෝකේ දිහා බලාගෙන එළියේ තියෙන වැඩක් කරගෙන ඔය ගෙවා කාලේ ගෙවාගෙන ඉන්නයි කැමති. ඉතින් ඇතුළ බලන්න සාමාන්‍ය කෙනෙක් කැමති නැහැ. සමී සද්ධාව තමයි පළවෙනින් හදන්න ඕනේ. එතකොට මේ සද්ධාව හදන්නේ බුදුරජාණන් වහන්සේ දුක නිමා කළා නේද කියන විශ්වාසය ඇතුලේ. සද්ධාව උපදින්න පුළුවන් පිළිමේ දැක්කම. නමුත් ඒක ඔබ අවබෝධය කරා අරගෙන යන්න දක්ෂ එකක් නෙමෙයි. අවබෝධය කරාම ඔබ අරගෙන යන්න දක්ෂතාවයේ පදනම් වෙච්ච ශ්‍රද්ධාව කියන එකට අපි කියන්නේ
ඒකට මෙයාට පේනවා මේ ඉපදිච්ච එක ඇතුලේ මහ දුකක් තියෙනවා, ලෙඩ වෙන දුකක් තියෙනවා, වයසට යන දුකක් තියෙනවා, ජරාවට පත් වෙන දුකක් තියෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් තියෙනවා, අප්‍රියයන් සමග එකතු වීම. මෙන්න මෙහෙම දුක හොඳට දැනගන්නවා. අපි දුක තමයි හොඳට දැනගන්න ඕනේ. මේ දුක දැනගන්න මේ දුකෙන් මිදෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාලා නේද කියන ඔන්න ඕකගෙන තමයි සද්ධා උපදව ගන්න ඕනේ. ඒකට අපි වචනයක් කියනවා දුක්ඛූප නිසා සද්ධා කියලා. දුක දැකලා ශ්‍රද්ධාව උපදව ගන්නවා කියලා අපි ඒකට කියන්නේ. දුක්ඛූප නිසා සද්ධා. දුක දැකලා සද්ධාවට එනවා. එතකොට මේ දුක දැකලා සද්ධාවට එන ශ්‍රාවකයාට මේ හරි පහසුවක් තියෙනවා අවබෝධ කරගන්න යන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? එතකොට දැන් අර මේ දුක සකස් වෙන්නේ අභ්‍යන්තරේ කියලා දුක ගැන කියලා අන්තිමට බුද්ධ ශාසනේ කියනෝනේ. සංකිට්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛ නැනේ ওই විදිහට දුක විස්තර කළාට සංක්ෂිප්තව ගත්තාම ස්කන්ධ ටික තමයි ස්කන්ධ ටික උපාදාන වෙච්ච එක නිසා තමයි දුක හැදිලා තියෙන්නේ කියලා කියනවා. එතකොට ඔක විශ්වාස කරගන්න. මොකද අපිට තවමත් ස්කන්ධ ටික උපාදානේ වෙන මට්ටමක් තියෙන ඉතින් අපි විශ්වාස කරගෙන මේ කතාව. අපිට තියෙන විශ්වාසය. එතකොට මේ විශ්වාසයක් විතරයි අපිට තියෙන්නේ, ඊට වඩා වෙන මොකක්වත්ම නැහැ. ඒ විශ්වාසය ඇතුලේ තමයි අවබෝධය කරා යන්න අපිට ජවය එන්නේ. ආනේ විකයි සද්ධාව ඕන. නැත්තම් සද්ධාව කියන එක මොකටද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. නිකම් බුදුරජාණන් වහන්සේව විශ්වාස කරගන්න එක ඇතුලේ ආයේ බුදුරජාණන් වහන්සේට වෙන යහපතක් නැහැ. උන්වහන්සේ තුල යහපත කොට මේ දුකෙන් නිරුද්දුක නිමා කොට හමාරයි. එතකොට ධර්මී විශ්වාස කරගත්ත කියලා මේ පෘථග්ජන මිනිහෙක් ධර්මී විශ්වාස කරගත්ත කියලා ධර්මීට වෙන යහපතක් නැහැ. මේ නිකලෙස් උත්තමයන් වහන්සේලා විශ්වාස කරගත්ත කියලා ඒ නිකලෙස් උත්තමයන් වහන්සේලාට ඕගොල්ලන්ගෙන් වෙන යහපතක් නැහැ. එහෙම මොකක්වත් වෙන්නේ නැහැ ඇත්තටම. ඕගොල්ලන්ටයි යහපත වෙන්නේ. එතකොට දැන් එහෙම අර හරි පිහිටි සද්ධාවක් නැති නිසානේ ගිහියෝ පැවිද්දෝ අතර පව අර්බුදයක් තියෙන්නේ. ඉතින් ගිහියෝ හිතාන ඉන්නවා අපි පන්සල අපි තමයි හැදුවේ, අපි ගැන මෙන්න මෙහෙම හාමුදුරුවෝ පිළිපදින්න ඕන වගේ අර අවිද්‍යා සහගත වැරදි අදහසක් ඇතුලේ ඉන්නේ ඇයි? ඒගොල්ල මේ දුක දැකලා දුකෙන් මිදීම පිණිස සද්ධාවට ආපු જાතියක් නෙමෙයි. යම් වෙලාවක දුක දැකලා දුකෙන් මිදීම පිණිස යම් පුද්ගලික ශ්‍රද්ධාව හැදුවොත් අන්න ඉබඳු ශ්‍රද්ධාවක් තමයි පින්වත් මේ මාර්ගඵල අවබෝධයට උපකාර කරන්නේ. එතකොට උගලන මගඵල අවබෝධය කරා යන්න ඕන නම් සද්ධාවෙන් විශ්වාස කරගන්න ඕන බුදුරජාන් වහන්සේව. හැබැයි ඒක හුදු විශ්වාසයක් විතරයි. ඕගොල්ලෝ තුල අවබෝධය කරා යන්න අවබෝධය කියලා දෙයක් තියනවා කියලා ඉංගියකට විතරයි සද්ධාව උපදව ගන්න. එතකොට මේ සද්ධාව ඉංගියකට නම් ඉංගියක සාමාන්‍ය අවබෝධය කියලා දෙයක් තියනවා කියලා ඉංගියකට නම් සද්ධාව උදව් කරන්නේ. එතකොට අවබෝධය කරා යනකොට සද්ධාව නැද්ද? අවබෝධය කරා යනකොට ස්ථාවර සද්ධාවක් එනවා. ඇත්තනේ ඉන්නම් අර බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද මම මේ අත්දකින්නේ කියලා අර ඒ අත්දැකීම ඇතුලේ ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා. ඒ කියන්නේ ওই ධර්මයේ සමහර සූත්‍රවල කියන්නේ සද්ධාව පරතරටම වැඩුණාම රහත් වෙන්නේ කියලා. ඇයි අර සද්ධාවෙන් පිළිගත්ත දේ එයා තුළ විශ්වාස කරගත්ත දේ එයා තුළම අවබෝධ වෙනකොට අනේ මොන්න තරම් දෙයක්ද මේ වදාළ දේ කියලා එයාට තහවුරු වෙන්න ගන්නවා. දැන් අද වෙලා දැන් මෙන්න මෙහෙමයි අපි බලන්න ඕනේ. දැන් එහෙම සද්ධාවෙන් විශ්වාස කරගත්තාම තමයි එයාට එයාගේ ඇතුළාන්තයේ බලන්න පෙළඹවීමක් එන්නේ. ඇතුළ බලන්න පෙළඹවීමක් එන්න පටන් ගන්නවා. දැන් අපිට ඇතුළ බලන්න අපි තුල එහෙම පෙළඹවීමක් නැහැ ඇත්තටම. අපි ඇතුළ බලන්න හුරු වෙලා නැහැ. ඇයි? අපි හුරු වෙලා තියෙන්නේ එළියේ වැඩ කරන්න. ඒතර එළියේ වැඩ කරන එක හුරු වෙච්ච නිසා ඇතුළ බලන්න කියලා කියනකොට මෙයා පොඩි නුරුස්සන ගතියක් එනවා. ඒකනේ බුද්ධ ශාසනයේ වැඩේ අමාරු. දරුවන්ගේ වැඩ ලේසිනි, ගෙදර දොරේ වැඩ ලේසිනි, වත්තේ පිටියේ කුඹුරු වැඩ ලේසිනි. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඇතුළ බලන එක ලේසි නෑනේ. ඇයි එහෙම ලේසි නැත්තේ? එහෙම ලේසි නැත්තේ අපි හුරු වෙලා තියෙන්නේ එළිය වැඩ කරන්න. ඒක මෙහි පුරුද්දක් නෙමෙයි සසර පුරුද්දක්. ඉතින් ඒ සංසාර පුරුද්ද නිසා අපට මේක හරි අමාරු වැඩ. එතන ඇතුළ බලනකොට එයා මූලික වශයෙන් දැනගන්න ඕන තමන්ගේ සිත දෙස බලනකොට සිතේ නොයේක් සංස්කාරයන් ගත වෙනවා. නොයේක් දේවල් මේ අභ්‍යන්තර සිත තුළ ක්‍රියාත්මක වෙනවා. සංඥා හටගන්නවා, වේදනා හටගන්නවා, චේතනා හටගන්නවා, ස්පර්ශය සිද්ධ වෙනවා, මානසිකාරය තියෙනවා. ගොඩාක් ඒවා හිත ඇතුළේ වෙන බව අපට තේරෙනවා. ඊට පස්සේ ඔයාට අනුව විතර්ක කරන බවක් හිතේ තියෙනවා, විචාරණ බවක් තියෙනවා. ඒක ඔක්කොම හිතටයි.
එතකොට එළියේ කොච්චර පොඩි දෙයක්ද වෙන්නේ? එළියේ පොඩි එළියේ මුණ ගැහෙන්නේ දැන් හැගත්තොත් සතර මහා ධාතුව, සතර මහා ධාතුවට මුණ ගැහෙන මට්ටමක් විතරයි තියෙන්නේ. ඇසට රූපය මුණ ගැහෙනවා. රූපයත් සතර මහා ධාතුව, ඇසත් සතර මහා ධාතුව. එතකොට ඇසට රූපය මුණ ගැහිම කියන එක ඇතුලේ ඒක එච්චරයි එළියේ වෙන්නේ. ඇතුලේ තමයි ලොකු වැඩක් වෙන්නේ. එතකොට රූපේ ඇසට රූපේ මුණ ගැහෙනකොට මානසිකාරය කරන්නේ සිතින්. චක්කු විඥානයේ පහළ වීම අභ්‍යන්තරිකයි. පේන්නේ නැත්තම් චක්කු ඊට පස්සේ චක්කු සම්පස්සේ අභ්‍යන්තරිකයි. වේදනාව අභ්‍යන්තරිකයි. රූප සංඥාව අභ්‍යන්තරිකයි. රූප විතර්කය අභ්‍යන්තරිකයි. රූප විචාරය අභ්‍යන්තරිකයි. රූප සංචේතනාව අභ්‍යන්තරිකයි. රූප තණ්හාව අභ්‍යන්තරිකයි. එහෙනම් මේ ඇතුළෙනි ලොකු වැඩක් වෙලා තියෙන්නේ. අපිට ඇතුලේ තමයි අරමුණු පරිහරණය කරදී ඇතුලේ තමයි බරපතල වැඩක් වෙලා. නමුත් අපිට ඇතුලේ ගන්න කිසි වගේ වගක් නැහැ. අපි හැමෝම කරන්නේ මොකද්ද? අපි හැමෝම එළියේ කරනවා. ගොඩාක් වැඩ තියෙනවා අපිට එළියේ. නමුත් එළියේ පොඩි දෙයයි වෙලා තියෙන්නේ. සතර මහා ධාතු සතර මහා ධාතුට හමු වීම විතරයි වෙලා තියෙන්නේ. ඇසට රූපය මුණ ගැහිම විතරයි. රූපයන් සතර මහා ධාතු, ඇසත් සතර මහා ධාතු. එතන ඇසට රූපේ මුණ ගැහිම ඇතුලේ ඇසයි රූපයයි වෙනස් කිරීම ගැන තමයි ලෝකේ කතාව තියෙන්නේ. ඉතින් ඇතුලේ වෙන ලොකු වැඩක් වෙනවා. ඒ ඇතුලේ ගැන කිසි වගේ වගක් නැහැ. ඒ ඇතුලේ ඇතුලේ ඉන්ද්‍රිය අත්දැකීම ඇතුලේ කතා කරගන්න බෑනේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඇතුලේ තමයි දැන් කාරණා 10න් 8ක්ම ඇතුලේ සිද්ධ වෙන්නේ. දැන් මේ ඇසේ ක්‍රියාවලිය තුල කරුණු 10ක් තියෙනවනේ. ඇස රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ ජවේදනාව, රූප සංඥාව, රූප විතර්කය, රූප විචාරය, රූප සංචේතනාව, රූප තණ්හාව. මේ ඔක්කොගෙම වැඩි කොටසක් වෙලා තියෙන ඇතුලේ. නමුත් ඇතුල ගැන අපිට කිසිම අදහසක් නැහැ. කිසිම නුවණක් නැහැ අපිට ඇතුල ගැන. ඉතින් අපි සාර්ථක නැහැ ඇත්තටම. ඇයි අපිට අර ඇතුලේදී පේන්නේ නැහැ? ඒ නිසා ඇතුලේ තමයි ලොකු වැඩක් වෙන්නේ. දැන් මෙහෙම ඇතුළ බලන්න ඕන ඇයි? අන්න ඒක තමයි ඊළඟට ප්‍රශ්න. දැන් සද්ධාව කුමක් පිණිසද කියන එක අපිට පැහැදිලි. සද්ධාව තිබ්බොත් ඇතුළ බලන්න ඕන කියන අර්ථය එනවා. ඇතුළ බලන්න අපි හුරු නෑ. ස්වභාවයෙන් එළිය අර ඇහැයි රූපයයි එක පැටලෙන එක තමයි අපිට හුරු. එතෙම හුරුවක් තියන්නේ ඇයි? සසර හුරුත්තක් තියෙන්නේ. එහෙනම් එකත් පැහැදිලි. එතකොට කවුරු හරි කෙනෙක් ඇහැයි රූපයයි එක පැටලෙන්නේ ඇයි? සද්ධාව නැතිකමට. හොඳට බලන්න, එළිය ගිහින් බලන්න, කවුරු හරි කෙනෙක් මේ බාහිර ලෝකයයි බාහිර ලෝකයේත් එක්ක ගැටෙනවා නම්, ඇලින්ට හේතු හොයනවා නම්, තණ්හාවට හේතු හොයනවා නම්, පැටලෙනවා නම් ඇයි? සද්ධාව නැතිකමට. වෙන මොකක්වත් කියලා හිතන්න එපා. ඇයි ඔයා හොම වැඩ කරන්නේ කියලා අහන්න එපා. දැකින්න යාගේ සද්ධාව නැහෙනී කියලා. කවුරු හරි කෙනෙකුට බාහිර වැඩ ගොඩාක් තියෙනවනේ, ඒක සද්ධාවමයි දුර්වල වෙලා තියෙන්නේ. වෙන එකක් නෙමෙයි. ඕගොල්ලෝ එහෙනම් බාහිර කවුරු හරි කෙනෙක් දැන් කවුරු හරි කෙනෙක් තුළ මේ අරමුණුත් එක්ක පැටලෙන කමක් ඕගොල්ලන්ට පේනවා නම්, අරමුණ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ මහා බරපතල විදියට ගැටුම් සහගතකමක් එනවා නම් ඇයි ඔය ඔහොම කරන්නේ කියලා අහන්න එපා. ඔයාලා එක දෙයක් තේරුම් ගන්න. මොකද්ද? සද්ධාව දුර්වලයි කියලා. එච්චරයි. ඒක තමයි අපි දකින්න ඕනේ. සද්ධාව දුර්වලයි කියලා දැයි සද්ධාව තිබ්බනම් එයාට පේනවා ඇතුළාන්තය. ඒ කියන්නේ සද්ධාව දුර්වලයි. ඒක සද්ධාවමයි හදන්න ඕන. ඒකනේ ධර්මී පෙන්නන්නේ. සද්ධාව තමයි බීජය කියලා පෙන්නන්නේ. සද්ධාව ඒකනේ ඉන්ද්‍රිය ධර්මවල පළවෙනිින් සද්ධාවනේ කියන්නේ. සතර සතිපට්ඨානීය ආදී ධර්ම වඩා ගන්න බෑ සද්ධාව නැත්තම්. ඇතුළාන්තයේ දකින්ට පෙළඹෙන්නේ සද්ධාවත් එක්ක. එතකොට එහෙම සද්ධාව ඇති වුණාම මොකද්ද වෙන්නේ? සද්ධාව ඇති වුණාට පස්සේ යාගේ සිත තුළ සිද්ධ වෙන ගැඹුරු සංසිද්ධියක් යාට පේන්න පටන් ගන්නවා. සිත තුළ සිද්ධ වෙන ගැඹුරු සංසිද්ධියක් පේන්න පටන් ගන්නවා. එතකොට යාට පේනවා මේ අභ්‍යන්තර සාධක බාහිර සාධක වලට වඩා වැඩි බව. බාහිර සාධක වලට වඩා අභ්‍යන්තරික ක්‍රියාවලිය බරපතල බව යාට වැටහෙනවා. මේ වැටෙනකොට යා මොකද කරන්න ඕනේ? මේ වැටෙනකොට අභ්‍යන්තර සිත පිළිබඳව එයා මේ විමසන්න පටන් ගන්න ඕනේ. ඒක එකපාර විදර්ශනා කරන්නේ නැහැ. එකපාර විදර්ශනාවට යන්නේ නැහැ. දැන් අද නම් මොකද කරන්නේ? හොඳට බණ අහ ගන්නවා, යනවා දැන් විපස්සනාවනි කරන්නේ කියලා කියනවා. එයා වඩාගත්ත විදර්ශනාවකුත් නැහැ. ඇයි? ඒක හොඳ පදනමක් ඇතුවයි මේක එන්න ඕනේ. පින්වත්නි, එකපාරම සංසාරික ඕගය අනිත් පැත්තට හරවලා උඩට පීනන්න බෑ. වේගෙන් සැඩපහරකට අහුවෙලා ගහගෙන යනවා නම්, වේගෙන්ම ගහගෙන යනවා නම්, එතකොට යාට එකපාරටම අනිත් පැත්තට හැරින්න බෑ. දැන් හිතන්නකෝ පින්වත්නි, මහවැලි ගඟ වගේ කාක් එකපාර අනිත් පැත්තට හරවන්න පුළුවන්ද? බෑනේ. ක්‍රමානුකූලව ජල ප්‍රවාහය අඩු කරලා එහෙම වැඩ ටිකක් කරලා තමයි එකපාරම අනිත් පැත්තට හරවන්න වෙන්නේ. සැලසුම් සහගත වෙන්න ඕන.
ඒ නිසා දැන් අද මේ කහගත්ත ගමම්ම ගිහින් විදර්ශනා කළාට හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? එයා හොඳට සිත දැනගන්න ඕන. සද්ධාවෙන් සිත පිළිබඳව බුදුරජාණන්සේ වදාළ රටාවට දැනගන්න ඕන. සිත පිළිබඳ බුදුරජාණන්සේ කොහොමද වදාළේ? බුදුරජාණන්සේ සිත පිළිබඳ වදාළේ මහණෙනි සිත නිකන් මාළුවෙක් වගේ කියලයි. ගොඩට දාපු මාළුවෙක් වගේ හැම වෙලාවකම සිත ගැහෙනවා. එහෙම අර්බුදයක් හිත ඇතුලේ තියෙනවා. සිතේ ස්වභාවය මොකද්ද? සිතින් ලෝකේ මවාගෙන ඉන්නවා. සිතින් තමයි ලෝකේ මවාගෙන ඉන්නේ. ඒකයි රූප පේනකොට සංඥා හිතේ හටගන්නේ, වේදනාව හටගන්නේ, චේතනා හටගන්නේ, විතර්ක හටගන්නේ, විචාර විතර්ක විචාර හටගන්නේ. ඒකයි ඔක්කොම හටගන්නේ. ඒකයි රූප දැක්කම රූපේ විතර්ක කරනවා, රූපේ මත පිහිටි ස්වභාවයක් තියෙනවා, විචාරනවා, ඒක අනුකල්පනා කරන්නත් ගන්නවා. ඉතින් මේ කල්පනා කරන්න කරන්න අර අවිද්‍යාව මිශ්‍ර නිසා රූප තණ්හා උපදිනවා. ඉතින් ඔක තමයි ඇතුලේ වෙන්නේ. ඉතින් ඇතුලේ ඔය වැඩේ වෙන්නේ. ඉතින් ඇතුලේ මෙහෙම දෙයක් වෙනවා කියලා සාමාන්‍ය කෙනෙක් දන්නේ නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයා සිතේ ස්වභාවය දැනගන්න ඕන. මොකද්ද සිතේ ස්වභාවය? සිතේ ස්වභාවය තමයි සිතින් ලෝකේ මවාගෙන ඉන්නවා. චිත්තේන නීයති ලෝකෝ. ලෝකේ මවාගෙන ඉන්නේ කොහෙන්ද? සිතින්. සිත තුළ තමයි ලෝකේ උපදින්නේ. ඔය එළිය වැඩ කරන විදියට අනුව ඔයගොල්ලන්ගේ හිතයිමයි පේන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර චරණ චිත්‍රයේ දිහා බලාගෙන වදාළේ කොහොමද? ආනන්ද, ඔය චරණ චිත්‍රයේ කොයිතරම් අසිරිමත් ලස්සනක් තියෙනවද ආනන්ද, ඔයිටත් වඩා ඔය සිත්තරාගේ සිත තමයි ලස්සන කියනවා. මොකද එයාගේ සිතේ තමයි ඔය චිත්‍රයේ පළවෙනියෙන් ඇඳුනේ. දැන් කෙනෙක් ඉන්න තැනකට ගියාට පස්සේ, එයා ඉන්න තැනට ගියාට පස්සේ එයාගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඔගලන්ගේ ගෙදරට ගියාම දක්ෂ භික්ෂුවකට හරි කවුරු හරි කෙනෙකුට එයාගේ හිතේ හැටි කියන්න පුළුවන්. ඒ සිතින් තමයි මැවෙන්නේ. මානසික ගතියක්. ඒක තමයි යථාර්ථයක් බවට පත් කරන්න අතුපතු ගන්නී සුද්ධ කරා ඔක්කොම කරන්නේ. ඉතින් ගෙදරට ගියාට පස්සේ යාගේ සිතේ ස්වභාවය පේනවා. එහෙම මේ ගෙදර තියෙන බඩුමුට්ටු තියලා තියෙන විදියෙම හොයන්න පුළුවන් කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් කෙනෙක්ගේ චර්යාව ඇතුලේ සිතේ ස්වභාවය තමයි නිරූපණය වෙන්නේ. සිතේ ස්වභාවය තමයි නිරූපණය වෙන්නේ. එතකොට දැන් මේ සිතේ ස්වභාවය මොකද්ද? සිතින් ලෝකේ මවාගෙන ඒක යථාර්ථයක් බවට පත් කරන්න කියලා තමයි ඔය වැඩ කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. හරි, සිතේ ස්වභාවය නම් සිතින් තමයි ලෝකේ මවන්නේ. එතකොට සිතින් ලෝකේ මවාගෙන ඉන්න බවට දැනුවක් විතරක් තිබ්බම ඇති විදර්ශනාවේදී තමයි අපි ඕක අවබෝධ කරගන්නේ. විපස්සනා කරන්න ඕන පස්සේ. එතකොට දැන් මේ සිතින් ලෝකේ මවාගෙන හිටියට පස්සේ සිතින් ලෝකේ මවාගෙන ඉන්න එක ඇතුලේ මොකද්ද වෙන්නේ? දැන් සිතින් ලෝකේ මවාගෙන ඉන්න එක ඇතුලේ දැන් අභ්‍යන්තරික අර්බුදයක් තියෙන, අපි ඒක සද්ධාව නිසා දන්නවා. සිතින් ලෝකේ මවාගෙන හිටියා මොකද්ද වෙන්නේ? සිතින් ලෝකේ මවාගෙන ඉන්නකොට ඒ මවාගෙන ඉන්නේ යථාර්ථවාදීකමක් නෙමෙයි. යථාර්ථවාදීකමක් නෙමෙයි. පරමාර්ථයකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය මවාගෙන ඉන්නේ. ඒ මවාගෙන ඉන්නේ අවිද්‍යා සහගතව. ඒකයි ලෝකයේ මමත්වයෙන් වැටෙන්නේ. මමත්වයෙන් වැටෙන්නේ බාහිර සතර මහා ධාතුව මමත්වයෙන් වැටෙනවා. ඇහැ ඇරලා බලද්දී බාහිර සතර මහා ධාතුව මමත්වයෙන් වැටෙනවා. ඒ මමත්වයෙන් වැටෙනකොට සතර මහා ධාතු කිපෙනික නවත්තන්න මහ පුදුම වැඩ ගොඩක් කරනවා යා. ඔය ඕගොල්ලෝ එළියේ වැඩ කරන්නේ බාහිර සතර මහා ධාතුව කිපෙයි කියලා බයට. දැන් සතර මහා ධාතු කොහොමත් කිපෙනවා. දැන් එළියේ සතර මහා ධාතු කිපෙන එක නවත්තන්න තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ඒ සතර මහා ධාතු කිපෙන එක නවත්ත ගන්න ඔයගොල්ලෝ කොට අභ්‍යන්තරික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් කොතන තිබ්බත් කිපෙනවා. ඒකයි මේ අපි ලිඩ වෙන්නේ. වයසට යන්නේ කොච්චර වෛද්‍යවරු හිටියත් ජරාවටපත් වෙන්නේ. මොනතරම් බෙහෙත් ගත්තත් මරණී නවත්ත ගන්න බැරි. ඒකයි ඇයි අභ්‍යන්තර සතර මහා ධාතුව කිපෙනවා. එතකොට දැන් අපි අවබෝධ කරගන්න ඕන මොකද? සතර මහා ධාතු කොහෙ තිබ්බත් කිපෙනවා. එච්චරයි. අවබෝධ කරන්න ඕනේ පමණයි. දැන් අපිට හිතෙනවා බාහිර සතර මහා ධාතුකේ දැන් අර බාහිර සතර මහා ධාතුව පුද්ගලාර්ථයකින් ඇල්ලුවාට පස්සේ බාහිර සතර මහා ධාතුව කිපෙයි කියලා බීතියක් උපදිනවා, බයක් උපදිනවා. බාහිර සතර මහා ධාතුව කිපෙයි කියලා ඒක පරිසම් කරන්න තමයි ওই මහන්සි වෙන්නේ, නිදි මරන්නේ වැඩ කරන්නේ. නමුත් නිදි මරලා වැඩ කරා කියලා බාහිර සතර මහා ධාතුව කිපෙන එක නවත්තන්න බෑ කාටවත්. දරුවා අහිමි වෙයි කියලා බයට අම්මා කෙනෙක් කවනවා, පොවනවා, නාවනවා, අන්දනවා, බෙහෙත් පොවනවා. නමුත් සතර මහා ධාතු කිබ්බා මගේ දරුවා කියලා හිතුවනේ මේ බාහිර සතර මහා ධාතු රූපේ තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතු වලින් තමයි රූපේ හැදිලා තියෙන්නේ.
එතකොට ඒ බාහිර සතර මහා ධාතුවට අනුව තමයි ওই රූපේ හැදිලා තියෙන්නේ. ওই රූපේ ගැන රූපේ ගැන හිතන කෙනෙක් කෑම බීම බෙහෙත් ගැන විතරක් උනන්දු වෙලා හරියන්නේ නැහැ. මොකද මේ රූපේ සකස් වීම පිණිස බලපාන ගොඩාක් හේතු තියෙනවා. බාහිර සතර මහා ධාතුවෙන් ওই රූපේ හැදිලා තියෙන්නේ. බාහිර සතර මහා ධාතුවත් අභ්‍යන්තර සතර මහා ධාතුවත් කොතන තිබ්බත් කිපෙනවා. ඒක අවබෝධ කරන එක විතරයි අපි කරන්නේ. ඒක අවබෝධ කරනකොට මොකද වෙන්නේ? බාහිර සතර මහා ධාතුවේ පුද්ගලාර්ථය යන්නේ. ඒ අවබෝධයක් තියෙන මොකද්ද? සතර මහා ධාතු කොහේ තිබ්බත් කිපෙනවා කියලා. දැන් ඒ අවබෝධයට අපි යන්නේ නැහැ. යන්නේ නැති අවිද්‍යාවට. අවිද්‍යාව තියෙන තාක්කල් අපිට මොකද්ද වෙන්නේ? අවිද්‍යාව තියෙන තාක්කල් අපේ සිත අපිට අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ අපිට අපේ සිතේ ස්වභාවය වැටහින්නේ නැහැ. සිතේ ස්වභාවය අවබෝධ කරගන්නත් බෑ. දැන් මේ මෙබඳු සිතක් අපිට තියෙනකොට අපිට මොකද්ද වෙන්නේ දන්නවද? දැන් ඇතුළේ සාක්ෂි ගොඩාක් සිද්ධ වෙනවා. නමුත් සද්ධාව නිසා අපි ඒක දන්නවා. නමුත් අපිට අවබෝධයක් නැහැ. මෙබඳු ආකාරයට සිතින් බාහිර ලෝකයට පුද්ගලාර්ථයකින් වටිනාකම එළියට ගියොත් මොකද්ද වෙන්නේ? එළියට ගියොත් වෙන්නේ වටිනාකම් පේන කමකට තමයි එහෙම එළියට වටිනාකම යන්නේ. වටිනාකමක් පේන නිසානේ වටිනාකම දෙන්නේ. අපි මේ බලෙන් වටිනාකමක් දෙන්නේ නැහනේ. අපි ලෝකයට වටිනාකමක් දෙන්නේ සිතින් වටිනාකමක් වැටහෙන කමට. සිතට වටිනාකමක් වැටහෙන්නේ නැත්නම් පින්වත්නි අපි කවදාවත් ලෝකෙට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ වටිනාකමක් දුන්නාම මොකද වෙන්නේ? කෙනෙක් අහන්න පුළුවන්නේ. බාහිර ලෝකෙට වටිනාකමක් දුන්නාම මොකද වෙන්නේ? බාහිර ලෝකෙට වටිනාකමක් දුන්නාම වටිනාකම හිතට වැටහෙන තාක්කල් වටිනාකම දෙනවා. එතකොට ආස්වාදයක් උපදිනවා. මොකද්ද වෙන්නේ? සිත තුළ වටිනාකම වැටහෙන තාක්කල් අපි ලෝකෙට වටිනාකම දෙනවා. වටිනාකම දෙන තාක්කල් හිතේ ආස්වාදයේ කියලා එකක් උපදිනවා. ඇයි ඔච්චර ආස්වාදයට විරුද්ධ? කෙනෙක් අහන්නත් පුළුවන්. ඇයි ඔබ වහන්සේලා ඔච්චර ආස්වාදයට විරුද්ධ? නෑ නෑ, ආස්වාදයට විරෝධයක් නෙමෙයි තියෙන්නේ. ඔය ආස්වාදයේ ගෙනත් දෙන ලෝකයේ පදනම් කරගෙන ඇතිවෙනවා අරුබුදයක්. මොකද්ද ඇති වෙන්නේ? චිත්ත සංස්කාර ගොඩනැගෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එතන අපිට තියෙන අභියෝගය බාහිර ලෝකෙත් නෙමෙයි. බාහිර ලෝකෙත් ආස්වාදෙත් නෙමෙයි. ආස්වාදෙත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ බාහිර ලෝකයට පුද්ගලාර්ථයකින් අවිද්‍යාසහගතව වටිනාකම ගියපු වෙලාවක අපි තුල චිත්ත සංස්කාර ගොඩනැගෙනවා. අන්නේ චිත්ත සංස්කාර විසින් තමයි භවය සකස් කරන්නේ. ආන්න ඒකයි මේ උපදින්න වෙලා තියෙන්නේ. මේ පින්වත්නි, බාහිර වටිනාකම පේන තාක්කල් චිත්ත සංස්කාර ගොඩනැගෙන එක නවත්තන්න බෑ. චිත්ත සංස්කාර ගොඩනැගෙන තාක්කල් ඔගොල්ලෝ කොච්චර පහන්පත්තු කරත්, කොච්චර මල් පූජා කළත් අනාගත භවය හැදින එක නවත්තන්න බෑ. එහෙනම් මේ පෘථග්ජන මිනිස්සෙක් වැඩ කරන එක ඇතුලේ යා කරන්නේ අනාගත භවය හදන එක. ආන්න එච්චරයි යා කරන්නේ. මේ අපි කරන්නේ මොකද්ද? අනාගත භවය හදන එක. එතකොට දැන් සිතින් ලෝකේ මවාගෙන බාහිර ලෝකෙට වටිනාකම දුන්නට කමකුත් නැහැ. ඒ වටිනාකම දෙන එක ඇතුලේ ආස්වාදයක් උපදින බවත් ඇත්ත. ඒ වටිනාකම දෙනවා නම් ඕගොල්ලෝ දෙන්න. ආස්වාදයකුත් උපදිනවා නම් ඒකත් උපදව ගන්න. හැබැයි මතක තියාගන්න, බාහිර ලෝකයට පුද්ගලාර්ථයකින් වටිනාකම දීලා ඉන්න තාක්කල් එකක් දුක හට ගන්නවා. මොකද බාහිර ලෝකෙ මගේ අතේ තියාගන්න බෑ. ඇයි බැරි? එළියේ සතර මහා ධාතුවයි ඇතුළේ සතර මහා ධාතුවයි දෙකම කිපින එක නවත්තන්න බෑ. එතකොට මම මට ඕන විදිහට තියෙන්න කියලා හිතුවට කිපිනකොට මට ඕන විදිහට පවතින්නේ නෑනේ. සතර මහා ධාතු කිපිනවනේ. ඒකනේ මේ වහිනේක අපිට පාලනය කරගන්න බැරි. බාහිර සතර මහා ධාතුව කිපෙන නිසානේ අකුණු ගහන එක පවත් නවත්ත ගන්න බැරි. සතර මහා ධාතුව කිපෙන නිසානේ. දැන් ලෝකයේ කාට හරි පුළුවන්, දැන් තාක්ෂණයේ මෙච්ච ගොඩාක් දියුණු වුණත් අකුණු ගහන එක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. ගොරවණ එක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒකට පොඩි පොඩි විකල්ප ක්‍රම ටිකක් මෙහි හදා ගන්නවා අකුණකින් ආරක්ෂා වෙන්න. එළිය අකුණු ගහන එක ලෝකෙක දෙවියන් වහන්සේනවත් නවත්තන්න බෑ. ඇයි? බාහිර සතර මහා ධාතු ගැටෙනවා, කිපෙනවා. ඕකම තමයි මේ ඇතුළටත් වෙන්නේ. මේක පොඩි පොඩි ඒවා කරන්න පුළුවන්, පොඩක් බෙහෙත් බොන්න පුළුවන්. අර දැන් අකුණු වදී කියලා ගෙදර අකුණු සන්නායකයක් හයි කරගත්තා වගේ පොඩ්ඩක් බෙහෙත් බොන්න පුළුවන්. හැබැයි දැන් අකුණු සන්නායකයක් හයි කරගත්ත කියලා එළියේ සතර මහා ධාතු කිපෙන අකුණු ගන්න එක නවතිනවද? නවතින්නේ නැහැ.
එනම් මතක තියාගන්න මොනතරම් ලංකාවේ දක්ෂ වෛද්‍යවරයෙක් ලෝකයෙන් සිංගප්පූරුවේ හරි ගිහින් බෙහෙත් අරගෙන ආවා කියන එක නිකන් අකුණු සන්නායකයකයි කරගත්තා වගේ. ඇතුලේ සතර මහා ධාතුව කිපෙන එක නවත්තන්න බෑ. එහෙනම් සතර මහා ධාතුව කිපෙන එක නවත්තන්න බැරි නම් දුක හටගන්න එක නවත්තන්න බෑ. ඇයි දුක හටගන්න එක නවත්තන්න බැරි? දුක හටගන්න එක නවත්තන්න බැරි සතර මහා ධාතුවට පුද්ගලාර්ථයකින් අපි සිතින් වටිනාකම දීලා තියෙනවා. රහතන් වහන්සේට වටිනාකම නැහැ සතර මහා ධාතු කිපෙනවා. රහතන් වහන්සේට අවිද්‍යාව නැති නිසා අර සතර මහා ධාතුව පැත්තට මම කියලා වටිනාකම ගිහින් නැහැ. අවිද්‍යාව නැති නිසා රහතන් වහන්සේට බාහිර සතර මහා ධාතුවට මගේ කියන අර්ථය ඇතුලේ වටිනාකම ගිහින් නැහැ. එක අවබෝධයක් තියෙනවා. මොකද්ද? සතර මහා ධාතුව එළිය තිබ්බත් ඇතුලේ තිබ්බත් කිපෙනවා කිපෙනවාමයි අවබෝධ වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? බාහිර ලෝකයෙන් ආස්වාදේ උපදින්නේ. ආස්වාදේ නැති නිසාම බාහිර ලෝකයට වටිනාකම දෙන්නේ. වටිනාකම දෙන්නේ නැති තාක්කල් පින්වත්නි ලෝකේ ආරක්ෂා කරන්න ඕන කියලා අභ්‍යන්තර සිත තුළ නොයෙක් චිත්ත සංස්කාර ගොඩ නැගින්නේ. චිත්ත සංස්කාර ගොඩ නැගින්නේ නැති නිසා මොකද වෙන්නේ? අනාගත භවයේ නිරුද්ධයි. අනාගත භවයේ නිරුද්ධයි. ඉතින් ඕකට තමයි ඕක ආව ඒ කියන්නේ මේ බණ අහලා ඕක කරන්න බෑ. ඕක අවබෝධ කරගන්න තමයි අපි සිත විදර්ශනා කරන්නේ. සිත විදර්ශනා කරන්න කලින් මෙයා දැනගන්න ඕන මට තියෙන අරුබුදේ මොකද්ද කියලා. මොකද්ද අරුබුදේ? වෙන මොකක්වත් නෙමේ චිත්ත සංස්කාර ගොඩ නැගෙන එක. චිත්ත සංස්කාර ගොඩ නැගෙන තාක්කල් අනාගත භවයේ තියෙනවා. එතකොට මේ චිත්ත සංස්කාර ගොඩ නැගෙන තාක්කල් අනාගත භවයේ තියෙනවා. දැන් මේක ඔක්කොම බණ අහගලා දැන් අපිට පැහැදිලිනේ. දැන් මේ වෙන දේ පැහැදිලි. බොහොම මේ අපි දැන් මේ කියපු කතාව ඇතුළේ ඕන කෙනෙකුට තේරෙනවා. දැන් එයා මොකද කරන්න ඕන? මේක අවබෝධ කරන්න ප්‍රඥාව ඕන. ඒ ප්‍රඥාව පිහිටි ස්වභාවයක් අපිට නැහැ. එහෙම ප්‍රඥාව පිහිටි ස්වභාවයක් නැහැ. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ඒක දඩන්න ඕන. එතකොට ඒක පිහිටි ස්වභාවයක් අපිට නැති නිසා අපි මොකද කරන්නේ? ඒක අපිට බලවත් නැහැ. අපිට බරපතල විදිහට අපි තුල ඒ ස්වභාවය නැහැ. ඒකට අපි එක දෙයක් කරනවා. මොකක්ද නැද කරන්නේ? අපි ඒකට කරනවා මේ තමන් තුල. දැන් මේක ඔක්කොම අහලානේ දන්නේ. තමන් තුල චිත්ත සංස්කාර ගොඩනගෙන ආකාරය සහ ආස්වාදයේ ස්වභාවය සතර මහා ධාතුයේ ස්වභාවය ඔය ටිකනේ අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි දන්නවා කතාව. අභ්‍යන්තර සතර මහා ධාතුයි බාහිර සතර මහා ධාතුයි කිපෙනවා. මේකට පුද්ගලාර්ථයකින් වටිනාකම යනවා. වටිනාකම යන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාසහගතව බාහිර සතර මහා ධාතුට වටිනාකම යන්නේ වටිනාකමක් වැටහෙනකම නිසා. වටිනාකම එළියට ආරෝපණය කරන්නේ පුද්ගලාර්ථයකින් මගේ කියන භාවයකින්. එක්කෝ මගේ දරුවා කියලා හිතාගෙන හරි මොනවා හරි කමන්න හිතාගෙන වටිනාකම දෙනවා. ඒ වටිනාකම දෙන තාක්කල් එයා ඒ වටිනාකම ඇතුළේ යා බාහිර සතර මහා ධාතුව තමන්ගේ වසඟේ පවත්වන්න හදනවා. නෑ කොහේ තිබ්බත් සතර මහා ධාතු කිපෙනවා. පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් කිපෙන එක නවත්තන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. ඒ බාහිර සතර මහා ධාතුවට පුද්ගලාර්ථයෙන් වටිනාකම දීලා යා හිතන තාක්කල් පතන තාක්කල් වැඩ කරන තාක්කල් කතා කරන තාක්කල් ඒ චිත්ත සංස්කාර ගොඩ නැගෙනවා. චිත්ත සංස්කාර විසින් අනාගත භවය හදලා දෙනවා. ඉතින් ඒ චිත්ත සංස්කාර වලට අනුව භවය සකස් වෙනවා. දැන් ඔක බනහල දන්නවා. දැන් මොක අවබෝධ කරන්ට දැන් හොඳට බනහල ඔක දන්නවා. දැන් ඔක දැනගත්තා කියලා මේ ඔය අවබෝධය කරා යන්න නම් අවබෝධය කරන්න තියෙන කොහෙන්ද? ප්‍රඥාවේ. අවබෝධ කරන්න තියෙන ප්‍රඥාවේ. වෙන අවබෝධ කරන්න රටාවක් නැහැ. බලන්න මේ එක දේශනාවක් ඇතුලේ පුහුණු කරගන්න මේකෙන් වේගෙන් දියුණු කරා යන්න පුළුවන්. ඒතර වේගෙන් දියුණු මේ සම්පූර්ණ දේශනාවක් අහන්න. මේකෙන් එක එක කෑලි අහන්න එපා. මම දැක්ක Facebook එකේ ඔය මේ YouTube වල අපේ පොඩි පොඩි කොටස් දාලා තිනවා විනාඩි දෙකේ. හරියට අකුසල් කරගන්න. ඇයි මේ කියන එකක්වත් තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ විනාඩියක් විතර එක කොටසක් දැම්මට පස්සේ ඉතින් මිනිස්සු කරහනවා මෙයා මේ මොනවද කියන්නේ කියලා. දැන් මේ පැයක බණක් විනාඩි 60ක බණක් 60න් එකක් දානවා විනාඩියක්. ඒතර යා විනාඩියක් විතර දාලා ඊට පස්සේ මේ මොකද කරන්නේ? ඒක දැම්මට පස්සේ එයාලගේ ඔළුවට යන්නේ නිකන් අපි මේ මනෝවිද්‍යාවකින් කියනවා කියලා. ඇයි අර විනාඩියක් ඇතුළත මම කියන කතාවක් ඇතුළේ මේ රහත්වේ කරා යන්න පුළුවන් මගපල කරා යන්න පුළුවන් වගේ වචනයක් විතරක් දානවා එළියට. සම්පූර්ණ කතාව දන්නේ. එතකොට අර විනාඩිය බලලා හොඳට දිගට හරහට දිගට පල්ලට ගරහනවා. ඉතින් ගරහන එක ඇතුළේ ආ දන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මීයට මේ ගරහව යන්නේ කියලා.
ආර්යෂ්ටාංගික මාර්ගයට මේ ගරහව යන්නේ කියලා. මොකද අපි කොතනකවත් කියලා නැහැ ආර්යෂ්ටාංගික මාර්ගයෙන් තොරව අවබෝධ කර යන්න පුළුවන් කියලා. අපි කොතනකවත් කියලා නැහැ සතර සතිපට්ඨානින් තොරව අවබෝධ කර යන්න පුළුවන් ඔන්න ඔක වැඩන්නේ කියලා අපි කියලා නැහැ. අපි කියලා නැහැ මේ බණ වලින් අවබෝධ කර යන්න පුළුවන් කියලා. අපි කියලා තියෙන අවබෝධ කර යන්න මෙන්න මේ දේවල් කරන්න කියලා. කරන කෙනෙක් අවබෝධය කරා යයි, බණ අහන කෙනෙක් අවබෝධය කරා යන්නේ. හැබැයි මේ බණ කියවන එක වටින්නේ නිවීම පිණිස උපකාරය කරන කොට තමන් නිවෙන්න ගන්නවා. ඒක ධර්මතාවය. දැන් මේ පිනතුන් ගොඩාක් බණ කියවලා තියෙනවා. එතකොට මේ බණ කියවනකොට මේ බණ ඇතුලේ අපි පුද්ගලාර්ථ කතා මොකුත් නැහෙනේ. පුද්ගලයෝ ගැන, පාලන තන්ත්‍රය ගැන මොකක්වත් කතා කරන්නේ. අපි මේ හෝරාවක් විතර ධර්ම කතාව කරනකොට මේ ධර්ම කතාව ඇතුලේ සංසිඳෙන්න මිසක් අවුස්සන්න කතා කරන්නේ නැහැ. අවුලුවන කතා නෑ, ලෝකෙ ගිනි තියන්න බලන කතා කරන්නේ නෑ. එතකොට මේ හැම කතාවක් ඇතුළේම සංසිඳීම ගැන කතා කරන්නේ, නිවීම ගැන කතා කරන්නේ, සුවපත් වීම ගැන කතා කරන්නේ. එතකොට ඒ කතාවට අනුග්‍රහ කර හැම කෙනෙක්ම සුවපත් වෙන්න ගන්නවා. ඒ කතාවට උදව් කරන හැම කෙනෙක්ම සංසිඳෙන්න ගන්නවා. ඒක ධර්මයක් ලෝකෙ. ලෝකෙට යමක් දුන්නොත් පෙරලා ඒක ලැබෙන්න ගන්නවා. ඒක ආශ්චර්යවත් දෙයක්. ඒක තමයි මේ කරන්නේ. එතකොට දැන් ඒකයි ලෝකේ සියලු දාන පරයා ධර්ම දානි ශ්‍රේෂ්ඨ වෙන්නේ. බත්මාළු දුන්නොත් එතන බත්මාළු ලැබෙන්නේ සසරදී. ඊට වඩා එකක් හම්බෙන්නේ නැහැ. ඇඳුම් දුන්නම එයාට ඇඳුම් ලැබෙනවා. හැබැයි දැන් මේ කියන්නේ නිවින්ට තණ්හාව ගෙවලා දාන කතාව. එතකොට එයාගේ තණ්හාව ගෙවෙන්න ගන්නවා. එතකොට බත්මාළු පිණි දෙනවට වඩා ඒකයි කියන්නේ සබ්බ දානං ධම්ම දාන සියලුම දාන පරයා මහණිනි ධර්ම දානි ශ්‍රේෂ්ඨයි කිව්ව එකයි. මොකද අර දිනේව ලැබෙනවා නම් ඇඳුම් දෙනකොට ඇඳුම් ලැබෙනවා. හැබැයි ලැබෙන පරිමාව වැඩි වෙන්න පුළුවන්. සමහරට වැරහැලි ඇඳුමක් දුන්නත් එයාට ප්‍රණීත ඇඳුමක් ලැබෙන්න පුළුවන්. මොකද විපාකේ පොඩි නෑනේ. ඒ වගේම මේ ධර්මී කියනකොට එයා ඒ කියන ධර්ම කතාවට අනුකූලව එයාගේ අභ්‍යන්තරේ පෙළ ගැහෙන්න ගන්නවා. ඒක හරි වටිනා එකක්. දැන් ඊළඟට හොඳට බලන්න පින්නත් මේක ඊටාම වැදගත් දෙයක්. මොකද්ද? ඒ වැදගත්ම දේ තමයි දැන් මේ විදියට හොඳට අහගෙන දැන් එයාට අහපු දේ කිසිම ගැටලුවක් නැහැ. ගැටලුවක් තිබ්බොත් ආය අහන්න පුළුවන්. ඒතකොට අපි කියනවා නෑ මේ මේක තමයි මෙහෙම වෙන්නේ කියලා. අපි දාන්නේ පොඩි කතාවයි අපි දාන්නේ දැන්. ඒතකොට දැන් මේකට මේක අවබෝධ කරනවා කියන එක නෙමෙයි මේ අඳුන ගැනීමක් තමයි තියෙන්නේ. සද්ධාව නිසා එයා බුදුරජාණන් වහන්සේව අදාළ කතාව දන්නවා එච්චරයි. දැන් දැනගත්ත එකෙන් කවුරුවත් නිවන් දකින්නෙත් නැහැ, සෝවාන් වෙන්නෙත් නැහැ. එයා තුල අවබෝධය පිට. ඒතුළු එයා තුල අවබෝධ කරන්න වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවට අනුග්‍රහය ගන්න නම් ඔය ඉන්න මට්ටමේ අරමුණු පරිහරණය කරන සිතකින් ඕක කරන්න බෑ. දැන් මේ වෙලාවේ වුණත් බණ ඇහෙනවා, රූප පේනවා, සද්ද ඇහෙනවා, එක එක ඒවා වෙනවනේ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම්, ඉන්ද්‍රිය අවධානයෙන් තමයි මේක ගන්නෙ. හැබැයි මේ අවධානය ඇතුලේ ඔයගොල්ලෝ මනස පිළිසරණ කරගෙන ඉන්නවා. ඒ නිසා හොතට යනවා ධර්මය ඇතුළට. ඉන්ද්‍රියන්ට එහෙ මෙහෙ දුවන්ට නොදී වෙනස් ඉන්ද්‍රියන් ටික මනස පිළිසරණ කරගෙන මනස සිහිය පිළිසරණ කරගෙන. ඒ නිසා මේ සිහියෙන් මේ කතාව අහගෙන ඉන්නවා. ඒ නිසා මේක ඇතුලේ පොඩි ප්‍රඥාවට පොඩි තල්ලුවක් දෙනවා. හැබැයි මේ ප්‍රඥාවට දෙන තල්ලුවෙන් ඔබව නිවන්න බෑ. මොකද මේ ඉන්ද්‍රිය අද්දකීම් හරහා කෙලෙස් උද්වේගයට තල්ලුවක් ගන්න මට්ටමටයි අපිට හුරුව තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාවට උපකාරය ලැබෙන්න තමයි ඔබේ හිත සංසිඳුවා ගන්න ඕන. සංසිඳුණු සිතින් තමයි ප්‍රඥාවට තට්ටු කරන්න පුළුවන්. ඔය ඉන්න මට්ටමේ බෑ. සංසිඳුණු සිත. ඒකනේ ඒකයි කියන්නේ සමාධියෙන් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. සංසිඳුණු සිතින් තමයි ප්‍රඥාවට තට්ටු කරන්න පුළුවන්. ධර්ම ශ්‍රවණයේ ඇතුළේ ප්‍රඥාවට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඔය ඉන්න මට්ටමේ ඇස කන නාසය දිවකය මනස තුලින් ඕගොල්ලන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු ඇසුරු කර මේ පේන මට්ටමේ අරමුණුත් ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන මට්ටමේ තමයි ධර්මයේ ඔළුවට යන්නේ. ඒ නිසා ඔක මදි. ඔය ඉන්න මට්ටම හොඳටෝම මදි. ඒ නිසා සමාහිත බවක් උපකාර කරගන්නවා. ඒ සමාහිත භාවයේ පිණිස සංවරය උපකාර කරගන්නවා. එහෙනම් ලෝකේ අවශ්‍ය වෙන්නේ අවබෝධයට සමාහිත සිතක් ඕන, සමාහිත සිතට සංවරයක් ඕන. ඉන්ද්‍රිය සංවරයක් ඕන. ඉන්ද්‍රිය සංවරයේ කතාව තමයි සීලයෙන් කියන්නේ, සමාහිතේ කතාව තමයි සමාධියෙන් කියන්නේ, අවබෝධයේ කතාව තමයි ප්‍රඥාවෙන් කියන්නේ. සීල සමාධි ප්‍රඥාවෙන් තොරව කොහොමවත් අවබෝධය කරා යන්න වෙන රටාවක් නැහැ පින්නොත්. සීල සමාධි ප්‍රඥාවෙන් තොරව අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ තුල ඇති වෙන සංයමය හරි වටිනවා. අරමුණු පස්සේ ලුහුබඳින් නැති සිත අවබෝධයට වටිනවා. ඒ අරමුණු පස්සේ ලුහුබඳින් නැති සිතක් අවබෝධයට වටිනවා කිව්වට අරමුණු පස්සේ ලුහු නොබඳින සිතකට එන්න අමාරුයි. ඒන්ට මොකද කරන්නේ? එයා සිත වඩනවා. මොකද්ද කරන්නේ? හොඳට ඇස් දෙක පියාගෙන මොකක්වත් දහම් දැනුමක් ලොකුවට වුණත් නෑ, ආස්වාස හොඳට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න එච්චරයි. ඇයි අරමුණු මත විසිරින්නේ නැණි සිත? එතකොට
දැන් හුස්ම රැල්ල කියන්නේ රාගයට නිමිත්තක් නෙමෙයිනේ, ද්වේෂයට නිමිත්තක් නෙමෙයි, මේ ආස්වාසය තුළ මෝහයට නිමිත්තක් නැහෙනේ. ඒකයි ආස්වාස ප්‍රාස්වාසයේ මේ අවබෝධයට බොහෝම කිට්ටු සමාහිත භාවයට අනුග්‍රහ කරන මට. ඇයි ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ රාගය උපදවන එකක් නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාසයේ ද්වේෂය උපද්දවන්නේ එකක් නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ මෝහය උපද්දවන එකක් නෙමෙයි. ඒ නිසා නිකම්ම වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් ඔක පැය භාගෙ විතර, දවසට පැය භාගෙ ගානේ නිකම් මාස 3-4ක් කිමි ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා හිත සංසිඳෙන බවක් වැටහෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ තුල සංසිඳී යන බවක් වැටහෙන්න ගන්නවා. සිත සංසිඳිලා යනවා. නිකන් හරීම මේ අර වෙනදා ඇස් අරගෙන බණ අහනකොට ඇති වෙච්ච ඕලාරික මට්ටමේ අත්දැකීම වගේ නෙමෙයි, නිකන් සිත සංසිඳී යන බව වැටහෙන්න ගන්නවා. ඇයි ඒ? සිතුවිලි විරහිත වේගණ යන නිසා. ඇස කන නාසය දිවකයි මනස හරහා වෙනත් සිතුවිලි නොගැලීම නිසා ඒක වෙන්නේ. එතකොට ඇස කන නාසය දිවකයි මනස හරහා වෙනත් සිතුවිලි නොගැලීම නිසා සාමාන්‍යයෙන් ඒකට ආගමික සම්භවය මොකක්වත් වැදගත් නෑ. ආනාපාන සති ඔය හොන ආගමක් ගොඩක් ආගම්වල ඒ කාලේ තිබිලා තියෙන්නේ. හැබැයි මේ දැන් මෙයා ආනාපාන සති වඩන්නේ මොකද්ද? සිතුවිලි සංසිඳවන්න නෙමෙයි. මොකටද? යාට වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? භවය සකස් වෙන්නේ චිත්ත සංස්කාර ගොඩ නැගෙන නිසා. චිත්ත සංස්කාර ගොඩ නැගෙන්නේ බාහිර අභ්‍යන්තර සතර මා ධාතු පිළිබඳ අනවබෝධය නිසා. ඒකේ ඇතුළේ පුද්ගලාර්ථයක් තියෙන තාක්කල් එයාට වටිනාකම් පේනවා. වටිනාකම් පේන්නේ අවිද්‍යාවට. ඒ තාක් චිත්ත සංස්කාර ගොඩ නැගෙනවා. චිත්ත සංස්කාර අනාගත භවය හදනවා. එතකොට දැන් මෙයා මේ පටන් ගත්තේ මොකටද? භව නිරෝධය පිණිසයි. ලෝකේ විනාගම්වලත් ආනාපාන සති තියෙන්න පුළුවන්. දැන් මේ කාලේ සතිමත් භව කියලා ওই ලෝකේ ලොකුවට කතා කරන්නේ. සතිමත් භව කියලා ලෝකේ ලොකුවට කතා කරනවා. ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල්වල පවා හරි උනන්දුවක් තියෙනවා. එංගලන්තේ විෂය නිර්දේශයටත් දාලා තිනවා මේක සතිමත් භව. එංගලන්තේ විෂය නිර්දේශයට දාලා තිනවා මයින්ඩ්ෆුල්නස් කියලා සතිමත් භව ගැන. නමුත් ඒගොල්ලොන්ගේ සතිමත් භව මොකටද? ඒකයි අපේ එකයි එකක් නෙමෙයි. අපෙන් තමයි ඒක අරන් තියෙන්නේ. සමහර ඒවා හොරකම් කරපුවා. ඒ වුණාට එහෙම කමන්නේ, හොරකම් කරලා හරි කමන්නේ. මේ කවුරු හරි නිවෙනවා නම් කොච්චර යහපතක්ද? හැබැයි ඉතින් හොරකම් කරන කැටි තියෙනවනේ පොඩි අසත්පුරුෂකම. පෙරදිග දැනුම ගත්තේ ඒවා ඕන තරම් එහෙම කියන්න පුළුවන්. බටහිර ලෝකයා විසින් අත්පත් කරගත්ත ඒවා කියන්න පුළුවන්. ඒක අපි ධර්මතාවයක් විදිහට දකින්න ඕන. තණ්හාව බලවත් වෙන්න බලවත් වෙන්න එහෙම අසත්පුරුෂකම එනවා. ඒක අපි ධර්ම භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ ධර්මතාවයක් විදිහටමයි දකින්න ඕන. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එකක් වගේ එළියට දෙන්නේ. එතකොට එහෙම මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන අර්ථය නෙමෙයි. ඒගොල්ලෝ සිහිමත් වෙන එක ගැන කතා කරනවා. අපි එතකොට ඉලක්කයේ අපේ අදහස නෙමෙයි. අපේ ඉලක්කය මොකද්ද? භව නිරෝධය. භව නිරෝධයට මොකද්ද කරන්නේ? චිත්ත සංස්කාර සංසිඳුවන්න ඕන. චිත්ත සංස්කාර සංසිඳුවන්ට ඕන කුමක් පදනම් කරගෙන? මේ සතර මහා ධාතුව පදනම් කරගෙන පුද්ගලාර්ථයෙන් අවිද්‍යාව සහගතව එළියටයි ඇතුළටයි වටිනාකම ගිහින් මේ කිපෙන සතර මහා ධාතුව නොකිපේවා කියලා ප්‍රාර්ථනාවක් කරගෙන තමන්ගේ අතේ තියාගෙන අත්පත් කරගෙන තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා මහා මෝඩ අදහසක් මිනිසුන්ගේ ඔළුවේ වැඩ කරනවා. ඒ මෝඩ අදහස ඇතුළේ ආ මහා පුදුම විදියට සිතින් සැලසුම් කර කර වචන වලින් කතා කර කර කයින් වැඩ කර කර චිත්ත සංස්කාර ගොඩනඟ එයා මේ අනාගත භවයේම හද හද ඉන්නවා. ඒ අනාගත භවයේ කොයි කෙබඳු තත්ත්වයක්ද කියලාවත් එයා දන්නේ නැහැ. මොන වගේ මට්ටමක්ද කියලාවත් එයා දන්නේ නැහැ. හැබැයි දැන් අපි අපේ ඉලක්කය වෙනයි. සිහිය පිහිටවා ගන්න අපි භව නිරෝධය පිණිස. ඒ නිසා අපි පටන් ගත්තෙම ආස්වාස ප්‍රාස්වාස. ඉතින් ආස්වාස ප්‍රාස්වාසය අපි තෝරගන්නේ ඇයි? රාගයටවත් ද්වේෂයටවත් මෝහයටවත් නිමිත්තකුත් නෙමෙයි. අනික ලොකු දැනුමක් ඕනත් නැහැ. ලේසිනේ. අපි බලන්න ඕන පුළුවන් තරම් පහසු විදියෙන් අවබෝධය කරගන්න. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන පින්වත්නි පහසුම විදියෙන් අවබෝධය කරා යන්න. එතකොට දැන් අපි සතර මහා ධාතුව ඉලක්ක කරගෙන අපේ සිත පුහුණු කරන්න වඩන්න පටන් ගන්න එක ඇතුලේ අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙනවා ලස්සන දෙයක්. ඒ ලස්සන දේ තමයි පින්වත්නි කොහොම හරි අවබෝධය කරා යන එක. අවබෝධය කරා යන එක ඇතුලේ අපිට තියෙන භවය නිරුද්ධ කිරීම නිසාක් ඒට මෙහා පැත්තේ මුකුත් අර අදහස් නැහැ. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලන සාමාන්‍ය මාසයක් විතර ඉන්නේ. ලොකු වැඩ කරන්නේ සුපුරුදු වැඩ කරනවා. ඕන වැඩක් කරන ගම රැකියා නවත්තලා සතිය ගානේ භාවනා වැඩසටහන් වල එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.
නමුත් සමස්තයක් විදියට පුළුවන්ද පින්වත්නි දවස් 21ක භාවනාවට සටහනකට යන්න මේ ගෙදරක උයන පිහන අම්ම කෙනෙකුට? මේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, රැකියා ආරක්ෂාක වැඩ, මහත්තයාගේ වැඩ, අනිකුත් පරිබාහිර මහ විශාල වැඩ ගොඩක් තියෙන නෝන කෙනෙකුට පුළුවන් දවස් 21ක් භාවනා කරන්න ගිහින් ඒ බැරි ඒවා කියන්න හොඳ නැහැනි. දැන් එයා මොකද කරන්නේ? හැබැයි උදේට යාට විනාඩි 25ක් අරගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්න බැරි නෑ. විනාඩි 25ක් අරගෙන යාට කොහොමත් පුළුවන්. ගෙදර කාන්තාවකට උනත් උදේ සාමාන්‍යයෙන් 9:30 විතර වෙනකොට එයාගේ ප්‍රධාන වැඩ ටික ඉවරයි. දරුවත් පාසල් ලැබලා මහත්තයාටත් කෑම පාර්සල් කරලා එයාවත් පිටත් කරලා යනවා ගෙදරට වෙලා. ඒ වෙලාවට අපි ගෙවල් වල නෝන්ලා මොකද කරන්නේ? TV එක දාගෙන උයනේම බලනවා. උයනේව බලනවා, අඳිනේවා, අඳින පළඳිනේව, ඒ උදේ කාලේ ඒවනේ යන්නේ. එතකොට ඒව තමයි බලාගෙන ඉන්නේ. එතකොට ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන් පොඩි වෙලාවක. ඒවත් බලන කෙනෙක් බලාගත්තට කමන්නේ නැහැ. හැබැයි ඒක විනාඩි 25ක් විතර අපි ගන්නවා. කවුරුවත් නැහනේ මේ කොච්චර ලොකු ආධ්‍යාත්මික සහනයක්ද? ගෘහණියක් කියලා කියන්නේ නිවන් දකින්න හරි පහසුවක්. දැන් මහත්තයාට වගේ ගිහින් වැඩ කරන්නත් නැහෙනි. දැන් මේ දේශනත් ගෙවල් වල නෝනලා අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒ ගෘහණිය කියන එක ඇතුලේ ඕගොල්ලෝ කවදාවත් විඩාවටපත් වෙන්න, පීඩාවටපත් වෙන්න එපා. ඒක පාවිච්චි කරන්න ලෝකෝත්තර දියුණුව වෙනුවෙන්. ලෝකෝත්තර දියුණුව වෙනින් පොඩි සැලැස්මක් හදාගන්න ඒව කාටවත් කියන්න යන්න ඕනත් නැහැ. මහත්තයාට ආවම කියන්න ඕනේ මං අද උදේ පැය භාගයක් භාවනා කරා කියලා. මොකද මහත්තයාම අභියෝග කරන්න පුළුවන් ඒකට. ඒ නිසා ඒක පුද්ගලිකව එයා කරගෙන යනවා. පුද්ගලිකව ඒ වැඩේ යා දිගින් දිගට යා ඒක කරගෙන යනවා. ඉතින් පුද්ගලිකව යා ඒ වැඩපිළිවෙල දිගින් දිගට කරගෙන යනකොට යාට මාසයක් විතර යනකොට යාට තේරෙනවා මේ යම්කිසි ආකාරයක සිත තුළ යම් සහනයක් දැනෙන්න ගන්නවා. ඒතර ඒ සහනය කොහොමද දැනෙන්නේ කියලා හොයන්න එපා. ඒක තේරුම් ගන්න ඒ සහනය ආවේ සිතුවිලි ගලන එක අඩුකමට කියලා. මොකද අර ආනාපාන සතිය පැත්තේ මානසිකාරය තියෙනකොට ආස්වාස ප්‍රාස්වාසය පැත්තේ මානසිකාරය තියෙනකොට ඇසින් සිතුවිලි නිරුද්ධයි, කන හරහා සිතුවිලි නිරුද්ධයි, නාසය හරහා සිතුවිලි නිරුද්ධයි, දිව හරහා සිතුවිලි නිරුද්ධයි, කය හරහා සිතුවිලි නිරුද්ධයි, අතීත අනාගත සංස්කාර හරහා ගලන සිතුවිලි නිරුද්ධයි, සිතුවිලි නිරුද්ධ වෙලා. දැන් ගත්ත නිමිත්තත් රාගේවත් දේසේවත් මෝහේවත් උපද්දවන එක නෙමෙයි. ඒ ආස්වාස ප්‍රාස්වාසයට මෝහය හදන්න බෑ. ඒකයි මේ ආනාපාන සතියම ගන්න ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. දැන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා බුදු වෙන අවස්ථාවේ ආනාපාන සති සමාධියෙන් තමයි නැගිටින්නේ ඇයි කියලා අහන්න පුළුවන්. ඒක මේ අපි ගන්න අරමුණු වල භාවනා රම්මණේක රාග දේශ මොහ එකක්වත් උපද්දවන්නේ නැති අදහසක්. දැන් අපේ සිත හැම වෙලාවෙම එක රාගයට අනුග්‍රහයක් ගන්නවා, දේශයට අනුග්‍රහයක් ගන්නවා. දැන් ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ල අනුව සිත යවන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නවා. මුල් කාලේ අප්‍රකට නම් ඒක වඩන ක්‍රමත් අපි කියලා දීලා තිනවා, ගණන් කරන්න විදිය කියලා තිනවා. ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට නැත්තම් මෙහෙම ඇඟිල්ල තියාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන්න කියලා තිනවා. එතකොට මේ ඇඟිල්ලට ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන තැන හොඳට ප්‍රකට වුණාම ඇඟිල්ල අයින් කරාම එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ වදින තැන හොයන්න පුළුවන්. ඒකට අපි සති නිමිත්ත කියලා නේ කියන්නේ. තෝරගේ ගොඩාක් විකල්ප ක්‍රම කියලා තිනවා. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස අවධානයෙන් හිටියත් කෙලස් විතර කඩු වෙලා යනවා. සති නිමිත්ත කෙසේ වෙතත් ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව සංවේදීව හිටියාම මේ කෙලෙස් විතර්ක බොහොම අඩු වෙන සංසිඳිලා යනවා හිත මාසයක් විතර. ඒක මේ අදවලලා හෙට බලන්න එපා. මාසයක් විතර කරනකොට සංසිඳිලා යනවා. ඒ සංසිඳිලා යනකොට සිතුවිලි ටිකක් විරහිත වීමෙන් සිත තුළ අමූතු ජවයක් උපදිනවා. ඒකට ජවය කියලා කියන්නේ කොහොඳයි? අමූතු ජවයක් උපදිනවා. අමූතු ප්‍රීතියක් උපදිනවා. එතකොට යා ඒ ප්‍රීතිය දකිමින් දකිමින් ආස්වාස ප්‍රාස්වාසයම කරනවා. ප්‍රීති පටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති. එහෙමනි කියන්නේ ප්‍රීතිය දකිමින් දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ ප්‍රීතියටත් බැඳින්නේ නැහැ. උත්තට ඒ ප්‍රීතිය වළඳනවා. ප්‍රීතිය වළඳනවා. ඒ වළඳනකොට දැනින්න ගන්නවා කිසිම කෑමකින්, කිසිම රූපයකින්, කිසිම පහසකින්, කිසිම අරමුණකින් එබඳු වැළඳීමක් කිසි දිනක වළඳා නැති බව. ඒ වගේ මනාප වැළඳීමක් කිසි දිනක වළඳා නැති බව ඕගොල්ලන්ට වැටහෙන්න ගන්නවා.
ඔගලට ගල්පල බලන්න පුළුවන් රූපාරම්මණු රූපාරම්මණු පස්සේ දිව්වා ලැබිලා තියෙනවද නෑ, ශබ්දාරම්මණු පස්සේ නෑ, ගන්ධ සුවඳ පස්සේ නෑ, රස පහස මතේ නෑ, වෙන අතීත අනාගත සංස්කාර මත හිත හැසිරෙන එක ඇතුළේ මෙබඳු ආස්වාදයක් ඉපදිලා නෑ. මෙබඳු මනාප වැළඳීම කිසි දිනක මේ මිහි මත වළඳා නැති බව දැනෙන්න ගන්නවා. අන්න එක දැනෙන්න ගත්තට පස්සේ දිගින් දිගට මේකට යම් පෙළඹවීමක් ඇති වෙනවා. එතකොට ඒ ප්‍රීතිය දැනගනිමින් එතකොට ඒ ප්‍රීතිය හුඟාක් වළඳනකොට ඒ දැන් ප්‍රීතිය වළඳනකොට ඒ වළඳන දෙයට අනුව නේද, සාමාන්‍ය වළඳන දෙයක්කට අනුව කයත් වෙනස් වෙනවා නේද? ඒකම එක වළඳන්න කියලා. දැන් හොඳට බත් මාළුපිනි වළඳුවාන් පස්සේ බත් මාළුපිනි වලට අනුව රූපේ වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒ නිසා ඒ ප්‍රීති නිසා පස්සද්ධියකුත් ඇති වෙනවා. ඇයි ආ ප්‍රීතිය වළඳනවනේ? ඒ විලාවෙම මේ ප්‍රීතිය අනිත්‍යයි නේද කියලා හිම විදර්ශනා කරන්න යන්න එපා. මේ හිතට වැටෙන ප්‍රීතියත් අනිත්‍ය වෙලා යනවා නේද, භාවනාවෙන් නැගිට්ටාම නෑ නේද කියලා ඒවා බලන්න යන්න එපා. පස්සේ කරන්න බලන්න විදර්ශනාවට කලින් කොච්චර වැඩ තියෙනවද අපිට කරන්න. ඒ ප්‍රීතිය වළඳා ඉන්නකොට ඒක ඇඟට දැනින්ද ගන්නවා. නිකම් මේ කකුල් වල ඉඳලා උඩට සීතල වෙලා යනවා. උඩ ඉඳලා පහළට සීතල වෙලා යනවා. නිකම් අල්ලලා බලන්න හිතනවා ඇත්තටම සීතලක් තියෙනවද කියලා. අධික රස්නි තියෙන කාමරයක වැඩුවත් ඇඟ සිසිල් වී යන බවක් දැනෙනවා. අධික පීඩාවක් දැනින්නේ නැහැ. ඇයි අර වළඳන්න ඒකට අනු රූපේ වෙනස් වෙනවනේ සාමාන්‍ය. ඒ ආවේ ප්‍රීතිය භුක්ති විඳිනකොට ඒ ප්‍රීතියට අනු රූපේ ලස්සනට වෙනස් වෙනවා. රුධිර සංසරණ වේගයේ පවා අඩු වෙලා යනවා. ආස්වාස ප්‍රාස්වාසයේ පවා නොදැනී යන්න ගන්නවා. අප්‍රකට වෙනවා. එච්චර කාය පස්සද්ධියක් උපදිනවා. ඒ කාය පස්සද්ධිය උපදිනකොට ඒත් ඒ ආස්වාස ප්‍රාස්වාසයේ දෙසම බලනවා. ඒ කාය පස්සද්ධිය දකිමින් ආස්වාස්ත කරනවා. ඕකට තමයි කියන්නේ සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. අන්නේම සැපේ දැනෙනකොට පින්වත් නිචිත්ත ඒකාග්‍රතාවේ හොඳට හිත තුල තියෙනවා. හිතට සිත එකඟයි. හොඳට සිත හොඳට එකඟ වෙලා තියෙනවා. එතකොට මේ විදියට සිත එකඟ වෙලා තියෙනකොට මේ එකඟ වෙලා තියෙන සිතක් තියෙනවනේ. කයයි දැන් යාට හොඳට කයත් වැටෙනවා, සිතත් වැටෙනවා. ඔය මේ සිතයි කයයි දෙකම වැටෙනවා. සිත දකින්න නාමස්කන්ධේ විදියට, කය දකින්න රූපස්කන්ධේ විදියට. සිත දකින්න නාමස්කන්ධේ විදියට රූපය දකින්න අර මේ සංසිඳී ගිය රූපයක් තියෙන සිසිල් වී ගිය ඒ රූපය දකින්න රූපස්කන්ධේ විදියට. එතකොට ඕගොල්ලෝ හොඳට මෙන්න මේක විඥාන පත්‍යා නාම රූපං කියන දකින්න. විඥාන ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප ටිකක් නේද මෙතන මේ තියෙන්නේ. ඒක නේද මේ කාය පස්සද්ධියකුත් චිත්ත පස්සද්ධියකුත් තියෙන මේ නාම රූප ධර්ම. මේ මානසිකාරයේ නිසා හටගත්ත මේ නාම රූප ධර්ම ටික නේද කියලා ඕගොල්ලෝ හොඳට දකින්න. ඒ නාම රූප ධර්ම ටික විදියට දකින්නකොට පින්වත්නි ඕගොල්ලන්ට ඒ වෙලාවෙම සිත දෙස බලනකොට සිත තුළ කවරාකාරයකවත් ඕලාරික මට්ටමේ සංස්කාර නැති බව වැටහෙවි. ඕලාරික මට්ටමේ සංස්කාර නැති බව වැටහෙවි. දැන් මේ බණ අහගෙන ඉන්නකොට විටක රාගය උපදිනවා, විටක ද්වේෂය උපදිනවා, එහෙම උපදිනවනේ. අර ඇහ පාවිච්චි කරද්දි, කන පාවිච්චි කර, ඒ මොකක්වත් උපදින්නේ නැතුව යාවි. ඒ හිත දෙස හොඳට බලද්දී සිත තුළ නිකම් සිතුවිලි විරහිත වී ඇති බව. දැන් මේ වෙලාවේ සිත දිහා බැලුවොත් එහෙම මේ බණ අහගෙන ඉන්න ඔබේ සිත සද්ධා වගේ එකක් පවතිනවා. ඉතින් සිත තුළ ගොඩාක් සිතුවිලි විරහිත වී ඇති බව වැටහෙන්න ගන්නවා. එතකොට දැනගන්න මේ සිතුවිලි විරහිත වීමෙන් නේද මේ ආස්වාදය ඉපදිලා තියෙන්නේ. මනාප ආස්වාදයක් ඉපදිලා තියෙන්නේ සිතුවිලි විරහිත වීමෙන් නේද කියලා දකින්න. හැබැයි මේක භාවනාවෙන් නැගිට්ටාම නෑ නේද කියලා දකින්න. භාවනාව වාඩි වෙලම දකින්න. භාවනාවෙන් නැගිට්ටාම මේක නෑ නේද කියලා දකින්න පින්වත්නි. භාවනාවෙන් නැගිට්ටාම ආයෙත් චිත්ත සංස්කාර ගලනවා නේද? දරුවා පේනවා, ගෙදර පේනවා, අතු ගන්න ඕන බව වැටහෙනවා, උයන්ඩ ඕන බව වැටහෙනවා, වැඩ කරන්න ඕන ඒවා වැටහෙනකම ඇතුළේ ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනකොට මේ චිත්ත පස්සද්ධිය නෑ නේද කියලා දකින්න. එතකොට ඔයගොල්ලෝ හිතන්න ස්ථාවර සැනසීමක් ලැබෙනවා නම් හොඳයි. භාවනාවෙන් හැමදාම ඉන්න බෑ. මේ මට්ටම තුළ හැම මේ මට්ටම ස්ථාවර කරගන්න ඕන පුළුවන් නම් හොඳයි කියලා දකින්න. එතකොට මොකද ඔළුවට එන්නේ? එතකොට ඔළුවට එනවා එක අදහසක්. චිත්ත සංස්කාර සංසිඳුවන්ට ඕන කියලා භාවනාවෙන් අදහසක් එනවා. ඒකට තමයි කියන්නේ චිත්ත සංකාර. ඔය ආනාපානසතිම කියන්නේ චිත්ත සංකාර පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටි සංවේ චිත්ත සංස්කාර සංසිඳුවන්නේමි කිය ආස්වාස කරනවා කියන. එයාට පේනවා මේ චිත්ත සංස්කාර නොගැලීම නිසා මේ ආස්වාද ඉපදිලා තියෙන. හැබැයි භාවනාවේ නැගිට්ටාම ආයෙ චිත්ත සංස්කාර ගලනවා. ඒ නිසා චිත්ත සංස්කාර සංසිඳුවන්නේමි කිය භාවනා කරනවා කියන.
එතකොට චිත්ත සංස්කාර සංසිඳයි චිත් අපි දැන් උන්න අපිට ප්‍රශ්නේ පේනවා මොකද්ද චිත්ත සංස්කාර නිසා අනාගත භවයේ හැදෙනවා කියලා බණ අහලා දන්නදී භාවනාවෙන් වැටහෙන්න ගන්නවා ඒ යන්ට ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා භාවනා රම්මණේ මත ඉන්නකොට චිත්ත සංස්කාර සංසිඳිලා චිත්ත පස්සද්ධියක් කාය පස්සද්ධියක් ඉපදිලා ප්‍රීතියක් ඉපදිලා ප්‍රීතිය වළඳ වළඳ ආස්වාස දියා බලනවා පීති පටි සංවේදී අස්ස සිස්සාමිති සික්කත් ඒ ප්‍රීතිය වළඳන්න වළඳන්න කයිත් ඇඟ සිසිල් වී ගියා සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති එතකොට සිත දිහා බලනකොට සිත තුළ සංස්කාර විරහිත වෙලා ගොඩක් සංස්කාර මොකුත් නැහැ හැබැයි මේ එළිය හැ කනනාසේ දිවකයි මනස පරිහරණය කරනකොට ගොඩක් සංස්කාර ඇසුරු කරනවා දැන් නැහැ සංස්කාර එහෙනම් මේ ප්‍රීතිය හෝ පස්සද්දී ඉපදලා තියෙන චිත්ත සංස්කාර සංසිඳීමෙන් නේද සිතුවිලි විරහිත වීමෙන් නේද එහෙනම් මේක භාවනාවේ නැගිට්ටහම නැහැ නේද භාවනාවෙන් නැගිට්ටම දරුව පේනකොට ගෙදර පේනකොට ඉඩම පේනකොට අතුපතු ගානකොට උයන පිහිනකොට කන බොනකොට අඳින පළඳින ආයත් රාගේ උපදිනවා නේද එහෙනම් මම මොකද්ද කරන්න ඕන මම මේ එකක්වත් වෙනස් කරන්න ඕනේ මම මේ චිත්ත සංස්කාර සංසිඳුව ගන්න ඕන නේද ස්ථිර චිත්ත සංස්කාර සංසිඳුවා ගැනීමකට එකතු වෙන්න ඕන මොකද චිත්ත සංස්කාර සංසිඳීමෙන් උපදින ප්‍රීතිය දැන් යා වළඳනවා හැබැයි ඒක ස්ථිර නැහැ භාවනාවෙන් නැගිට්ටම ආයත් පරණ ගතියමයි එතකොට ඒ ආස්වාස ප්‍රාස්වාසය කරන අදහස ඇතුලේ තියෙනවා ලෝකෝත්තර අර්ථය මොකද්ද චිත්ත සංස්කාර සංසිඳුවන්නෙමි අන්න එහෙම අදහසක් චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති චිත්ත සංස්කාර සංසිඳුවන්නෙමි සංසිඳුවන්නෙමි කී කිය ආස්වාස ප්‍රාස්වාස කරනවා දැන් බලන්න එයාට හරි ලස්සන චිත්‍රයක් තියෙනවා ලෝකෝත්තර මාර්ගයේ ගැන ඊට පස්සේ ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ විදියට යා භාවනා කරනකොට ඔක දිනපතාම ටික ටික කරනකොට මේ චිත්ත සංස්කාර සංසිඳුවනවා නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? අන්න සද්ධාව ගන්නවා එතනට. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? තමන්ගේම සිත තමන්ගේම සංස්කාර ටික අනිච්චානුපස්සවි අනිත්‍යයි කියලා බලන්න වදාලා. සංසිඳුණු සිතකින් දැන් යා මොකද කරන්නේ? මේ තමන්ගේම නාම රූප පරම එයා නාම රූප වශයෙන් අඳුනගත්තනි දැන් හිතේ. අර සංසිඳී ගිය රූපය රූපස්කන්ධය මේ ප්‍රීතිය උපන් ටික නාමස්කන්ධය කියලා යා අර භාවනාව තුළම නාම රූප අඳුරගත්තනේ ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපස්කන්ධයට බෙදා ගන්න පුළුවන් යා ඔක්කොම නාම රූප වශයෙන් බෙදන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාසයේ අයිති මොකටද මොකටද අයිති රූපයට අයිතියි ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුවනේ වායු ධාතුව විතරක් නෙමෙයි තියෙන සතර මා ධාතුවම තියෙනවා වැඩියෙන් වායු ධාතුව තියෙනවා ඒකයි ආස්වාස ප්‍රාස්වාසයේ වායු ධාතුව විශේෂ සංග්‍රහ කරන්නේ එක ධාතුවක් තනියෙන් පහ පිහිටන්නේ නැහැ හිම. ප්‍රකටව තියෙන වායෝ ධාතුව. හැබැයි ඒකෙත් සතර මහා ධාතුව තියෙනවා. ඒතර ආස්වාස ප්‍රාස්වාසය කියන එක මොකටද ඇйти? සතර මහා ධාතුවේ රූපයට ඒක ආස්වාස ප්‍රාස්වාසය වැටෙන සිතක් තියෙන්නේ. ඒ සිත ඇйти මොකටද? නාමස්කන්ධයට. හැම එකකම භාවනාව ඇතුලේ සියලු දේවල් නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන්. හැකියාව. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේදක ඥානය කියලා. එතකොට යා මොකද කරන්නේ චිත්ත සංස්කාර සංසිඳවන්න ඕනේ කියන අදහස යාගේ ඇතුලින් ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ වදාලාටම නෙමෙයි එයාට තේරෙනවා චිත්ත සංස්කාර තිබ්බම කොහොමද නැතුවම කොහොමද කියලා. එතකොට දැන් යා බලනවා මේ චිත්ත සංස්කාර සදාතනිකව සංසිඳවන්නේ බුදුරජාණන් වහන්සේ මොකද අනිත්‍යයි කියලා බලන්න කිව්වා. නාම රූප પરම්පරාව අනිත්‍යයි. එයා අනිත්‍යයි කියලා බල බල දැන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ආස්වාස ප්‍රාස්වාසයේ රූපය ඒක දැනෙන සිත නාමය ආස්වාස කරනකොට ඇතිවෙන නාම රූප પરම්පරාව ප්‍රාස්වාස කරනකොට නිරුද්ධයි. ප්‍රාස්වාස කරනකොට දැනගත්ත නාම රූප પરම්පරාව ආස්වාස කරනකොට නිරුද්ධයි. හැයි ආස්වාස ප්‍රාස්වාසයේ රූපය ඒක දැනගන්න සිත නාමය ඒ නාම රූප ටික ප්‍රාස්වාස කරනකොට නිරුද්ධයි. ප්‍රාස්වාස කරනකොට ඇතිවෙච්ච නාම රූප ටික නැති නිරුද්ධ වෙච්ච නාම රූප ටික ආස්වාස ආස්වාස කර දැන් කවදාවත් උපදින්නේ නැහැ. අනිත්‍යයි කියලා දකින්න අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති අන්න දැන් එනවා විදර්ශනා ගැඹුරුම පැත්තට. ඒකනේ අන්තිමටම කියන්නේ එහෙමනේ. දැන් මේව මම කියන ඒවා නෙමෙයි. හැබැයි මේක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. දැන් මේක එක එක රටාවලට අපි උගන්වලා තියෙනවා. මං දන්නේ මේ ක්‍රම එකක්වත් හරියන්නේ නැත්තම් මොකක්ද යාල් ඔයගොල්ලන්ට හරියන්නේ කියලා මං දන්නේ නැහැ. එතන මේ ධර්මයේ ඇහෙන අන්තිම කාලේ කියලා හිතන්න. ඉස්සරහට ධර්මයේ ඇහින්නේ නැහැ. පුළුවන් නම් නිවෙන්න බලන්න මේ ඇහෙන අන්තිම කාලය අපිටත් මේ වැඩේ ගොඩ ලොකු කාලයක් කරන්න බෑ අපි බොහොම පුංචි කාලයක් මේක කරන්නේ මේක ඇතුලේ ගැරහිලි චෝදනා ගොඩාක් මැද්දේ තමයි මේක කරන්නේ සංඝයාගෙන් පවා විශාල අභියෝග එනවා අපිට තේරෙනවනේ භික්ෂුවගෙන් පවා අභියෝග එනවා ධර්ම කතාවට එහෙම වෙලාවක තමයි අපි මේ පරිසමින් කිසිම දෙයක් අපේක්ෂා නොකර උපේක්ෂාවකින් ධර්මී මතු කරන්නේ ඒ නිසා මේ අනිච්චානුපස්සී අනිත්‍යයි කියලා බලනවා නාම රූප પરම්පරාව. නාම රූපයට දැන් වැටෙනවනේ. විරාගානුපස්සී අසසි විරා නොඇලිය යුතුයි මේ නාම රූප પરම්පරාව නොඇලිය යුතුයි කියලා දකිනවා.
මේ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද කියලා දකිනවා. ආස්වාස කරනකොට හටගන්න නාම රූප પરම්පරාව ආස්වාස කරනකොට නිරුද්ධයි. ආයේ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධයි. ආයේ ඒක කවදාවත් බෑ ඒක වළඳන්න. නිරෝධානුපස්සී අස්ස සිස්සාමි අන්තිම පටිනිස් අයහෙනම් මේ නාම රූප પરම්පරාව අත්හැරලා දාන්න ඕන නේද? මේ විදියට බලනවා. අත්හැරලා දාන්න ඕන කියලා බලනවා. පටිනිස්සග්ගානු පස්සී අස්ස සිස්සාමීති සික්කති කියලා විදර්ශනා කරනකොට යන් නොබෝ කාලෙකින් සක්කාය දිට්ඨිය කඩලා මගඵල පැත්තෙන් එයා හිට ගන්නවා. ඒකමයි දිගින් දිගට කරන්න තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනත් සකෘදාගාමී වෙන්න ඕකමයි කරන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ දේශනාව අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද මේ දේශනාව සඳහා කල්යාණ මිතුරු පිරිසක් එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. මේ අතු බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. කාලාන්තරයක් තිස්සේ මේ බඳු දේශනා සිද්ධ කරනවා. ඉතින් මේ දේශනා වලින් ලැබෙන අනුබලය පොඩි එකක් නෙමෙයි. බොහෝ කාලයක් කවුරු හරි නෙවෙයි මේ දේශනා වලින් එක්කෙනෙක් නිවුණත් ඇති. සාල පිරිසක් නිවෙන්න ඕනේ නැහැ. එක්කෙනෙක් නිවුණත් ඇති. ඒකම එක්කෙනෙක් නිවීම පිණිස අපි මේ ඔක්කොම එකතු වෙලා ධර්ම කතා කරනවා. සමහර මෙහි කවුරුත් නිවෙන්නේ නැහැ. ඇමරිකාවෙ ඉඳලා කෙනෙක් නිවෙන්න පුළුවන් මේ බණ අහලා. ඒ ඇමරිකාවෙ ඉඳලා නිවෙන කෙනෙක් වෙනුවෙන් මේ අද මේ හෝරාවේ අපි බණ කතා කරනවා. ඒක කොච්චර ලස්සන අදහසක්ද. ඒ නිසා මේ සියලු දේශනා මේ සියලුම දෙනාට නිවීම පිණිස උපකාර වේවා. මේ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වී බව නිරෝධයට මේ කුසල් හේතු වේවා කියලා මේ අත්ව අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒ වගේම මේ අපටත් මේ උතුම් කුසලානිසංසයන් ආශිර්වාද කරලා තිබෙනවා. අපට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සැනසිල්ල ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද මේ පිණුතුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ගෞතම බුදු සසුනේම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපට අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද දායකත්වයේ දරුව මේ පින්වත් නෝනා මහත්මීන් ඇතුළු සියලුම දෙනාට ආශිර්වාද කරනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටද මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා මේ පින්වත්තුන් අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද මේ පින්තුන්ට මා අනුමෝදනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරු මේ පින්තුන් සියලු දෙනාටත් පවුල්වල සියලුම දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරුව පිනතුන් නමින් වර්ග પરම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් අමා නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.